අලුත එකතුන් ට්‍රෙන්ඩ් එකක් තමයි මෑෂප් කියලා කියන්නේ. ඉතින් මෑෂප් කරහා ලංකාවේ වෙනසක් ඇති කරන්න සමත් වුණු දක්ෂ ඒ වගේම ජනප්‍රිය කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔහු තමයි දිලීප සාරංග. ලංකාවට ඇවිල්ලා මම හිතන්නේ සති දෙකක් විතර වගේ. ඔව් සති දෙකක්. කොහොමද මේ සති දෙකට ලැබෙන ප්‍රතිචාර ඔයාට? ඇත්තම කිව්වොත් ඇත්තම හොඳයි. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. මම ඇත්තම හිතුවේ නැහැ ලංකාවේ ගොඩක් අය මගේ මෑෂප් සහ ගීත අහලා ඇති කියලා. මොකද මම ඉන්දිය රටනේ. මට එතන Facebook වල වෙන දේවලුයි සාමාන්‍ය social medias වල වෙන දේවල් විතරයි මට තේරෙන්නේ. ඇත්තට ලංකාවට ආවට පස්සේ තේරෙනවා ගොඩක් අය කැමති කියලා ඒ වහන්න සහ ගොඩක් අය ආදරේ කියලා මට තේරෙනවා. වැඩිපුරම මේ ඒවල මොනවද කියන්නේ දිලීපට? වැඩිපුරම ආසේ කට්ටිය මෑෂප් ගීත අහන්න තමයි. ඒවම දිගටම කරන්න සහ පරණ ගීත එකතු කරන්න කියලා කියනවා මට. ඒව තමයි කියන්නේ. දැන් මෑෂප් කරන්න කෙනෙක් විදිහම දිලීප මේ අපේ ලංකාවේ ප්‍රසිද්ධ. මම අහන්න කැමති දිලීප මේක පටන් ගත්තේ කොයි කාලේද? ඇයි ඔයාට මේක කරන්න හිතුනේ? මොකක්ද ඒකට හේතුව? අක්කි මං මේක පටන් ගත්තේ 2014 වසරේදී. මම අහලා තිබ්බා, ඒ කියන්නේ ඉංග්‍රීස් මෑෂප්ස් එහෙම ගොඩක් මං අහලා තියෙනවා. ඒවට මට ආසිතිලා හිතුණා ලංකාවෙත් ලංකාවටත් ඒ වගේ නිකන් කරන්න. ඉතින් මම 2014 ඉඳන් නම් කරනවා මෑෂප්. මං ගොඩක් දැනට සිංහල මෑෂප් පහක් විතර කරලා තියෙනවා. ඒතකොට හින්දි සිංහල ඒවා දැන් 12ක් කරලා තියෙනවා. ඉතින් එහෙම ටික ටික කරා. ඊට පස්සේ තමයි මේ ළඟදි තමයි ගොඩක් අය ඒක අහන්න පටන් ගත්තේ. කිම ලංකාවෙන් ගිහිල්ලා අවුරුදු 6ක් 6මාරක් විතර වෙනවා. එයා ඒ කියන්නේ දැන් මෑෂප් කරනවා තව ෆලෝ කරන කෙනෙක් හරි එහෙම විශේෂයෙන් ආශා කරන කෙනෙක් හරි හිටියද තව ඔයාට මේක එකපාරටම හිත යන්නේ එහෙම? මුල් කාලේ නම් අක්කේ ඒක මෑෂප් එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න සහාය දේවල් කරන්න මම පිටරට මෑෂප්ස් ගොඩාක් බැලුවා ෆලෝ කරා. ඊට පස්සේ නම් ඉතින් ලංකා ඊට පස්සේ නම් කවුරුත් ෆලෝ කරේ නැහැ. මට හිතෙන විදිහට මම සින්දු දාලා ඒ විදිහට තමයි කරේ. සමහර ඒවා මම ලංකාවට ගැලපෙන විදිහට හැදුවා. ඒ කියන්නේ මෑෂප්ම වුණත් ඒකේ අර නන්ස්ටොප් ගතියත් එක්ක නිකන් මික්ස් වෙලා වගේ එන එකක් තමයි මම ඇත්තටම අන්තිම කාලෙදී වගේ වෙන්නේ මගේ අතින්. එහෙම තමයි මං හිතන්නේ ආරම්භය. මෑෂප් කරන්නත් ඔයාට අනිවාර්යයෙන් සංගීතය ගැන යම් දැනුමක් තියෙන්න ඕනේ. එහෙම හැදෑරීමක් කරලා තියෙනවද? ඒකත් ඒ ගැන අපි කතා කරමු. ඒ කියන්නේ කි මම පොඩි කාලේ ගිටාර් ගහන්න ඉගෙනගෙන තියෙනවා. පාසලේදී සංගීත ඉගෙනගෙන නැහැ. මම ඉගෙන ගත්තේ ආර්ට්. ඊට පස්සේ මම එහෙට යනවා. එහෙට ගියාට පස්සේ මට ගොඩාක් සංගීත රාශිය කරන මිතුරන් වගේක් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මටත් දෙකට ලොකු ආසාවක් හම්බෙන්නේ. ඊට පස්සේ මම සනිකරම මේ සංගීත ඉගෙන ගන්න මියුසික් මේ ඉන්ටර්නෙට් එක හරහා මම ටියුටෝරියල්ස් බලලා ගොඩාක් දේවල් බලලා තමයි ගොඩක් ඉගෙන ගත්තේ මියුසික් හදන්න. එහෙම ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ ටික ටික කාලයත් එක්ක මම පුරුදුලා තමයි ඉගෙන ගත්තේ කරන්න. මේ කොච්චර කාලයක් ගියාද මේ දේවල් හදා අරන්න? ඔයා YouTube බලලා ඉගෙන ගන්න ඉතින් කොච්චර කාලයක් අප කරන්න සිද්ධුනා? හරි දෙයක් කියලා දාන්න. 2013 වසරේ වගේ ඉඳන් මම ඉගෙන ගන්නවා කරන්න. ටික ටික හදනවා. 2014 දී සාමාන්‍ය මට්ටමකට හදා ගන්න පුළුවන් වෙනවා. එතින් තමයි මෑෂප් එකක් කරන්න පළවෙනියටම. ඊට පස්සේ එතින් ටික ටික ඩිවලොප් වෙලා තමයි මේ තියෙන මෑෂප් මේ මට්ටමට හැදෙන්න මේ වගේ. දැන් මේ දිලිප ඉතලි ඉතාලි ඉන්නේ. එතකොට දැන් එහෙ ඉන්න යාළුවෝ. දැන් මං දැන් එහෙ ජොබ් එකක් කරනවා කියන්නේ අස්පතක් කරමු මොනවද කරන්න කියලා. මං එහෙ කම්පැනි එක වැඩ කරනවා, වූඩි කියලා කම්පැනි එක.
එක යාලා ෆෝන් වයිලස් චාර්ජින් ෆෝන් කවර් සාධන කම්පැනි එකක්. ඒක තමයි මම වැඩ ගන්න. අත්පස වෙනස් වෙන දැන් ඔය ජොබ් එකයි මියුසික් කියන්නේ ගොඩක් වෙනස්. ඉතින් යාළුවෝ කියන්නේ මේ සස්සාවකට ඇවිල්ලා මේ මොකද්ද මේ සින්දු කියකියේ ඉන්නේ ඕවා කර කර ඉන්නේ එහෙම කියන යාළුවෝ දැන්. නැහැ යාළත් යාළා දන්නව මම සින්දු කියනවා කියලා. යාළත් මට ගොඩක් උදව් කරනවා. යාළත් ආසයි මේ වැඩවලට. දැන්කවද එතන මේ කම්පැනි එකේ තරුණ පිරිසක් ඉන්නේ. ඉතින් එයාලා තාසය වැඩේට මම එකටියත් කියලා තිනේ එකටියත් මගේව බලනවා ඒ ඉතාලියයි ඉන්නේ. ඉතින් එහෙම තමයි. දැන් ඉතාලි ජාතිකයන් සිංහල බහැනේ දැන් ඔයා ගොඩක් සිංහල කියන්නේ කියන්නේ ඒගොල්ලන්ට මේ නොතේරෙන භාෂාවක් කොහොමද ඒගොල්ලෝ මේ කොහොමද ප්‍රතිකරමඩ කියන්නේ ඒගොල්ලෝ මොනවද? එකටිය භාෂාව තේරෙන්නේ නැහැ එකටිය එකටිය පොඩ්ඩක් ඉන්දියාවේ මියුසික් අහලා තිනේ ඉන්දියාව ගැන පොඩ්ඩක් දන්නවා චූටක් විතර. එතකොට මගෙන් අහන ඉන්දියාවේ මියුසික් ටයිප් එක නේද හින්දි කි ඉන්දියාවට එහෙම ගිහිල්ලා තිනේ එකටිය හින්දි නේද කියන්නේ. එහෙම එකටියට පොඩ්ඩක් අර තේරෙන්නේ views වලින් තමයි YouTube views අනම්මනම් වලින් එකටිය පොඩ්ඩක් හිතනවා Facebook එකේ අනම්මනම් දේවල් වලින් හිතනවා මෙයා මේ සින්දුව ගිහිල්ලා තියෙනවා මෙයාව කට්ටියක් දන්නවා එහෙම තමයි නැතුව එහෙම සින්දුව තේරෙන්නේ නැහැ කට්ටියට. එතකොට දැන් මේ ලංකාවේ ගොඩාක් අය ඉන්නවා ඉතාලියේ. එයාලගේ ප්‍රතිචාර කොහොමද? එයාලගේත් ඇත්තටම ප්‍රතිචාර හොඳයි. මට හම්බුනාම කතා කරනවා මිලාන වලදීත් කට්ටිය හම්බුනාම කතා කරනවා. ලංකාවේ විතරයි ඉතාලියාවේ මම දන්නේ නැහැ කට්ටිය අපි එහෙම සින්දු අහන්නේ නැහැ. මම ගොඩාම සෝෂල් මීඩියාස් වල ඉන්නේ මගේ වගේ තියෙන්නේ. ලංකාවයකින් ප්‍රතිචාර හොඳයි. ඔව් ෆේස්බුක් කරා මම ෆේස් මුලින්ම මම ෆේස්බුක් කරා තමයි දැන් මේ මගේ මේ මැෂප් දැන් කලින් මැෂප් එක ෆේස්බුක් එකට අප්ලෝඩ් කරනකොට හිතුවද මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා නැහැ ඇත්තරම මේ නිකන් ආසාවට වගේ කරා කියන ආසාවට තමයි කරයි ඒ කියන්නේ ඇත්තරම හිතුවේ නැහැ පළවෙනි මැෂප් දාද්දී එහෙම යයි කියලා පස්සේ දැන් මගේ එක 2014 දී දැම්ම මෑෂප් එකක් ටිකක් කට්ටිය ඇහුවා. ඒක ඊට පස්සේ තේරුණා වඩක් කට්ටිය ආසයි වගේ කියලා. ඒක ඊට පස්සේ මම පුළුවන් විදිහට ටික ටික කරා. එහෙම තමයි ඉතින් ආවේ. ගෙදරම මොකද කියන්නේ? ගෙදර අය දැන් උදව් කරනවා. ඒ දැන් උදව් කරන කලින් උදව් කරේ නැද්ද? කලින් අම්මගේ ටිකක් කොඩක් විතර කැවති නැහැ. දැන් ආසය කට්ටියත් කැමති දැන් හොඳයි කියනවා. දැන් ඒ කට්ටිය ලොකු සපෝට් එකක් දෙනවා. දැන් ඊකට මේ මියුසික් හදානන් එහෙම නන්දුවක් ආසාවක් තියෙනවද? තියෙනවා කි මට ඇත්තටම හරි ආසයි මේ මම ගොඩක් වොයිස් ට්‍රේනින් කරන්න මම දැන් හෙව්වා මට ගොඩක් ආසයි ලංකාවේ ප්‍රවීණවත් එක්ක ගිහලා ඉගෙනගෙන කරන්න. දැන් මම එහි ඉන්න හින්දා මට ඒ අවස්ථාව නැති වෙනවා. නමුත් මම කොහොම හරි හිතනවා මට ඒක ඉගෙන ගන්න ඕනේ මම කොහොම හරි කරන්න ඕනේ කියලා මං හිතාන ඉන්නේ ඇත්තටම. ඒ කියන්නේ දැන් මේ සංගීතය හදාගන්න නම් ලංකාවට එන්න අදහසක් තියෙනවද නැත්නම් එහෙ ඉඳලා දෙහි කරන්න හිතන්නේ කොහොමද? නැහැ ලංකාවට එන්න අදහසකුත් තියෙනවා මම එහෙ ඉන්නවා මෙහෙට ඇවිල්ලා කරනවා එහෙම තමයි හිතන් ඉන්නේ දැනට. මේ බොහොම ටික කාලෙකට මම හිතන ඇවිල්ලා තියෙනවා. ඔව් අකි මාසෙකට විතර ඇවිල්ලා ඉන්නේ. මාසෙකට විතර ඒ කියන්නේ හෙට අනිද්දා කව යනවා. තව ඔව් ලබන මාසෙ මැද වගේ යන්න හිතන් ඉන්නවා. සමහර විට වෙනස් වෙන්නත් ඉඩ තියෙන චූටි කාලෙත් තව ඉන්නත් ඉඩ තියෙනවා. ලබන මාසෙ මැද යන්න තමයි හිතාන ඉන්නේ. මේ මේ ටික කාලෙට මේ මේ දවස් ටිකට මොනවද හිතන්නේ ලංකාවට ආවට පස්සේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අලුත් ප්‍රවණතා ගැන හිම වාට මොකද හිතන්නේ? ඇත්තටම හොඳයි. දැන් ගොඩක් අය සෝෂල් මීඩියා සරහා සින්දු දානවා. දැන් වෙනදට වඩා YouTube වලින් කට්ටිය බලනවා. ඒ කියන්නේ ඒක අමුතු දෙයක් වෙන වෙලා තියෙනවා මීඩියා සරහා. ඒ වගේම සෝෂල් මීඩියා සරහා කෙනෙකුට ජනප්‍රිය වෙන්න පුළුවන් කෙනෙකුට සින්දු දාන්න පුළුවන් ඒ தත්ත්වය දැනට උදා වෙලා තිනවා මම හිතනවා ඉතින් හොඳයි කියලා. හරි ඉතින් අපි තව කතා කරමු ඉස්සරහට ඉතින් පොඩි විරාමයක් ගන්න තමයි සූදානම්.
ನೀರನ್ನ ಬರೆದು ರಿದ್ದಿಸಲು ತಿದರ ನಗಿರಿಯುತ್ತೆ ಹರಿನ ಪೆತ್ತು ಪೆಂಬಲವದ මට සහයෝගය දෙන දෙමෝපියෝ මට උදව් කරනවා අම්මලා තාත්තලා ඒ වගේම මගේ සචින් අතුරු මගේ යාළු උදව් කරනවා එතකොට මට ඉරේෂා ජයසිංහ උදව් කරනවා ඒ වගේම මට ගොඩාක් උදව් කරනවා සශීමා අක්කි එයාලා තමයි මට ගොඩාක් උදව් කරේ නිර්මාණයක් විදිහට මේ කෙලියට එනකොට ඔයාට ඒ දේවල් කරගන්න කවුද උදව් කරන්නේ කියන්නේ මුල් කාලේදී මම යාළුවත් එක්ක එළියට ගිහිල්ලා වීඩියෝ කරා ඒ දේවල් කරා මගේ යාළුවමට උදව් කරා ඒ දේවල් ගෙර කරගෙන කරගෙන යන්න අවසාන කාලේදී මෑෂප් හතරෙන් පස්සේ ඒ ඔක්කොම මම තනියම තමයි කරේ කියන්නේ මියුසික් කියන්නේ කම්පෝස් කරන්නේත් මං හදන්නෙත් මං ඊට පස්සේ වීඩියෝ එඩිටින් පැත්ත වීඩියෝ කරන්න ඒවා මං සමහරවල් මට වීඩියෝ කරන්න නංගි උදව් කරනවා එහෙම තමයි ඒ වැඩ ටික වෙන්නේ මොකද මේ දේවල් මම තනියම කරන්න හිතුවේ ඒකත් කරගන්න කට්ටිය මොකද හව සමහර වෙලාට දැන් මම මට නිමාඩු දාසට යාළුවන නිමාඩු නැහැ එතකොට එයාලට එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් එතකොට වැඩේ පරක්කු වෙනවා ඉතින් එතකොට මං හිතුවා ඉතින් තනියම කරගන්න ලේසි මට එතකොට කරගන්න ලේසි නේ ඉතින් දා මේ එහෙම තමයි තනියම කරන්න හිතේ දැන් ඔය රාජකාරීත් එක්ක මේ දේවල් මේ කරගන්න වෙලාවක් තියෙනවද ඔයාට වෙලාව නම් ඇත්තටම ගොඩාක් අඩුයි කියන්නේ මම ගොඩාක් මියුසික් වලටත් ගොඩාක් මෑත කාලෙදි ගොඩක් මහන්සි වෙනවා කියන්නේ මම වැඩ කියන්නේ වැඩ ඇවිල්ලා මම රෑ සමහර වෙලාවට ගොඩාක් උදේ වෙනකන් මියුසික් හදනවා ඊට පස්සේ සෙනසුරාදීරට සමහරවල් මට ෆ්‍රී තියෙනවා ඉතින් ඒකෝඩ මම ඒ දේවල් ආයේ ඒ දවස් වලටත් කරනවා මේ ගොඩක් අමාරුයි කරන්න නමුත් කොහමරි ඉතින් කරනවා ඉතින් දැන් ආසාවත් එක්ක කරනවා ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ දිලීපගේ ගමතනේ දිලීප හොයාගෙන ඉන්නේ බොහොම ලස්සන පරිසරයක් තියෙන්නේ මේ හරි ලස්සනයිනේ දැන් ඉතාලියේ එක බලනකොට ඔයාලට මේ බොහොම සුන්දර වටපිටාව ඒ දේවල් මතක් වෙන්නේ නැද්ද අපරාද මම මේ ගම දාලා ගියේ කියලා හිතලම නැද්ද අතර මට එහෙම හිතන මම හරි ආසයි මෙහෙට මෙහෙට තමයි මම ආස මොකද මේ මගේ මවුරට මම ඒකට අතර ආසයි මම මෙහෙ ජීවත් වෙන තමයි ගොඩක් මාස ගොඩක් වෙලාවට ඉස්සරහට මම මෙහෙ ඉඳී ගොඩක් කල් එහෙ ඉන්නේ කුන් නැති වෙයි. එහෙම තමයි හිතන් ඉන්නේ. නමුත් ගොඩක් වෙලාවට මම මෙහෙට එනවා. අතරම ආසම මෙහෙ ජීවත් වෙන්න. ගමේ අය මොකද කියන්නේ දැන්? සමහර විට දැන් දිලීප පොඩි කාලේ ගමේ අඳුරන්නේ නැතත් දැන් මේක නිසා ගමේ සමහරට අඳුරගෙන නැති. මොකද යාලා කියන්නේ? ඔව්ද. මම පොඩි කාලේ සින්දුවක්වත් එහෙම කියලත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ කාලේදී වන් මම එහෙම ස්ටේජ් එකක් වට උඩ නැගලා එහෙම කවියක් මට මතක නැහැ. මම එහෙම මියුසික් වලට මම එහෙම නැහැ. ඒ කට්ටිය සමහරට බලලාදී මම ඒක පාර සින්දු කියන්න පටන් ගත්තා. සම එහෙම බලන ඇති. නමුත් ගොඩක් අය මට හොඳට කතා කරනවා. ගොඩක් අය සින්දු ඇහුවා කියනවා. ගොඩක් අය ආදරේ කියලා තේරනවා. ඉතින් ගමේ අය ගොඩක් කැමති. ඉතින් මේ වැඩේට ගොඩක් හොඳ සහයෝගයක් දෙනවා. හරි. දැන් එතකොට දැන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔයා මොකක්ද හිතන්නේ දැන්? සංගීත ක්ෂේත්‍රයේ දැන් මං හිතන්නේ ඉස්සරහට අලුත් වැඩ වෙයි කියලා. මොකද දැන් මට තේරෙන විදිහට දැන් සමහර විට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නත් චුට්ටක් ඉඩ තියෙනවා වගේ. දැන් පොඩ්ඩක් සෝෂල් මීඩියා පැත්තට බරගතියක් තේරෙනවා පොඩ්ඩක්. වියුස් පැත්ත බලනවා, කට්ටිය ට්‍රෙන්ඩින් පැත්ත බලනවා. දැන් YouTube පැත්තට ගොඩක් අය වීඩියෝ එකක් දාලා ඒ වෙන දේවල් ගැන ගොඩක් අය බලනවා කියලා තේරෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉස්සරහට ගොඩක් වෙනසක් වෙයි මට හිතෙනවා. සාමාන්‍යයෙන් පොඩි වෙනසක් වෙයි කියලා හිතනවා. දැන් සාමාන්‍ය යන ට්‍රෙන්ඩ් එකත් එක්ක වලදී. දැන් දිලිප අලුත් නිර්මාණ දෙකක් කරලා තියෙනවා. ඒවට හොඳයි ප්‍රතිචාර හොඳයි. මෑෂප් වලට වඩා ටිකක් අඩුයි. ඒවට තමයි ගොඩක් අය ආස. ඉතින් මම ඔරිජිනල් සින්දුත් ටිකක් හොඳ මට්ටමකට ගන්න උත්සාහ කරනවා. තාම ඉගෙන ගන්නවා ඒවා කරන්නේ කොහොමද කියලා. ලොකු අත්දැකීමක් නැහැ මට. ටික ටික ඉගෙනගෙන සාමාන්‍යයෙන් හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. කවුද සංගීත තනිර්මාණය කළේ? සංගීතයේ දෙවගෙන සුත්තක් අපි මතක් කරමු. දිලීප දෙන්වෙලා අයියෝ කියලා ගීතයක් තියෙනවා. ඒකේ සංගීතය කරේ මම.
කියන්නෙත් මම ලිව්වේ ශෂීමා ඉදුනිල් කියන අක්කි. එතකොට සංසාරේ පුරා සින්දුව මියුසික් කරේ ප්‍රියාන් කාරිවසම් කියන අයියා. කියන්නේ මං ඒකේ ලිරික්ස් කරේ ශෂීමා ඉදුනිල් අක්කිම තමයි. තරුණ ගායකයන්ගේ වගේම ප්‍රවීණ ගායකයන්ගේ සින්දු මෑෂප්වල කියලා තියෙනවා. යාලා යාලා මට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් දෙන්නේ නැතුව සහයෝගයක් දෙන හින්දා තමයි මට මේ විදිහට කරන්න පුළුවන්කම තිබිලා තියෙන. අනික මම මෑෂප් එකක් කරද්දී යාලගේ නම හැමදේම ගෞරවයක් කියලාට එන විදිහට හැමදේම මම දානවා වීඩියෝ එකේ. එයාලට කිසිම අගෞරවයක් වෙන විදිහට මම වැඩක් කරන්නේ නැහැ. මම නිර්මාණ තුල සීමාව විඳන් වැඩ කරනවා කියලා මම හිතාන ඉන්නවා. මොකද සීමාව කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් මම කව වීඩියෝ එකක් හරි නිකන් දැන් මම හිතන්නේ කව වීඩියෝ එකක් එකටිය නමක් දාන්න නැතුව නමක් ගමක් දාන්න නැතුව සාමාන්‍යයෙන් කියන්නේ මියුසික් වල වුණත් ගොළුකූ වෙනස්කම් කරලා වීඩියෝ වල වුණත් ලොකු වෙනස්කම් කරලා නියම් ලොකු විදිහට කරොත් එයාලට උනත් හිතෙන්න පුළුවන් මොකද්ද මේ කරන්නේ, ඒක හරියයිද නැද්ද, ඒ කියන්නේ මෙයා මොකද මේ කරන්නේ, මෙයාගේ ඔත් යන්නේ නැක්කනද, එහෙම හිතෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන් සාමාන්‍ය විදිහට ඒ සීමාවක් තුළ ඉඳගෙන කරන එක හොඳයි කියලා මම හිතනවා. ඒකවල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. හිතරි දෙන්නෙත් නැහැ කාර්යවත් නැති විදිහට තමයි කරන්න හැම වෙලෙම උත්සාහ කරන්නේ. නැත්නම් ඒක ඇත්තරම ඇත්තර කියන්නේ එහෙම හිතර දෙන විදිහට කරන එක හොඳ නැහැ. ඇත්තර මේක මගේ සින්දුවක් නෙවෙයි නිසා. හරි, දැන් ලංකාවෙන් යන්න කලින් සාමනාහාර නිර්මාණ කරන්න අදහසක් තියෙනවද කොහොමද? ලංකාවට යන්න කලින් මගේම කියලා ගීත දෙක තුනක් හෝ එහෙම කරන්න හිතාගෙන ඉන්නවා. එහෙම වැඩ කීපයක් තියෙනවා. ඒකට සැලසුම් කරගෙන යනවා. සැලසුම් කරගෙන යනවා දැනට. සමහර ඒවා ටික ටික පටන්ගෙන තියෙන්නේ. සමහර ඒවා කරන්න ප්ලෑන් කරගෙන තියෙනවා. ඒවා කරන්න තමයි හිතන්නේ. ඉදිරි සැලසුම් මොනවාද? මේ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යනවද? නැත්නම් මම රැකියාවක් කරනවා. ඊට අමතරව දැන් මියුසික් වලින් සාමාන්‍ය දුරකට ආපු නිසා මෙතනින් ඉස්සරහටත් යන්න උත්සාහ කරනවා. ටිකක් වෙනස් සමහර විට ටිකක් හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මිනීප දැන් ඉස්සරහට ඔය දේවල් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාට ස්තුති කරන්න විශේෂයෙන් කවුරු හරි ඉන්නවද මේ වෙලාව විශේෂයෙන් මතක් කරන්න බැරි වෙච්ච අය ඔන්න අවස්ථාව තියෙනවා කතා කරන්න? ඒකේ විශේෂයෙන්ම කියන්නේ මට උදව් කරපු අය තමයි මතක් කරන් තියෙන්නේ. දෙමාපියෝ මං ඉස්සල්ලත් කිව්වා මගේ දෙමාපියෝ එතකොට ඊරේ ශායද එතකොට මගේ සචින් ඇතුළේ ආලෝ ඒ වගේ විශේෂයෙන් ස්තුතිවත් වෙනවා. ශෂීමා කියලා මට ගොඩක් උදව් කරා මෙතෙන් එන්න. එයාලා තමයි ආදරෙන් මතක් කරන් තියෙන්නේ. මං හිතන්නේ මේ ලංකාවට ආපු පළවෙනි වතාවේ තමයි මේ මුලින්ම මාධ්‍යයකට සම්බන්ධ වෙන්නේ අපිත් එක්ක. ඉතින් ගොඩක් වැඩ සියදි තමයි අපිත් එක්ක එකතු වුණේ. ඒ වගේ ඉස්සරහට කරන්න තියෙන වැඩ සාර්ථක වෙනක සිත්පත්න ගමන්ම බොහොම ස්තුතියි. ඔයාලට ගොඩක් ස්තුතියි මාව හොයාගෙන ආවට. ඒ වගේම මේ මල්ලවයි ඇතුළු දෙන ටීම් එකට ගොඩාක් ස්තුතියි.